අයිබුවන් ගෙවිගිය දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල සම්බුදු තෙමගුල හෙටයි හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට මහියංගණය සැරසෙයි රූපමය අවවාද සටන අත්හරින්නේ නැහැ සෞඛ්‍ය ඇමති පවසයි කල් ඉක්ුත්තු සහ අසුරණ වෙනස් කළ රුපියල් 6 කෝටියක ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ් පාස් ගබඩාවකින් සොයා ගැනීම රාජරත්න මුදල් ඉවා ඇත්තේ රවි කර්මානායකගේ ඉල්ලීමටයි අධිකරණයේදී හෙළිවේ Merata diunu jalasa payung padatiak etikiri muda selesum sahakata weda pili wela kreatma kekernalise, Yanadipati Mahindra Rajapaksha Mahatani ledahara ente upadis diiti benema. Yanadipati Warami upadis labadi ete jalasa padana ha jalapohan amatian shini ledahara in samaga, adu periferu wiar liga mandiri pewati sakacawa kedi. මෙම සාකච්ඡාවේදී වකුගඩු රෝගිය පවතින ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මීට අමතරව මෙරට දැනට ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු වුණා. දිවෙනපුර නව ජල ව්‍යාපෘති රැසක වැඩ මේ වසරේ ආරම්භ කිරීමට නියමිත අතර එම කටයුතු ජනතාවට අවහිරයක් නොවන අයුරින් සහ ඔවුන්ට උපරිම ප්‍රතිලාභ අත්වන අයුරින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සියලු ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීම රජයේ අරමුණ බවත් නුදුරු දිනකදී එම ඉලක්කය සපුරා ගැනීමට සියලු දෙනා කැප වී කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා සාකච්ඡාවේදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙතර වෙසක් සතිය නිමිතින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල සංවිධානය කර තිබූ ශීප සහ භාවනා වැඩසටහන් කිහිපයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යක්ෂ වුණා. කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටිය ජනාධිපතිවරයා හිදී භාවනාවේ යෙදී සිටි දරුවන් පිරිසක් සමග මද වේලාවක් රැඳී සිටියා. පසුව කොළඹ ශාන්ත පාවුල බාලිකා විද්‍යාලයේ ක්‍රියාත්මක වූ වෙසක් වැඩසටහනද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ශීල භාවනා වැඩසටහනට සහභාගී වූ ජනාධිපතිවරයා ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කිරිපිටි මිල වැඩි කළ ආසන්නතම අවස්ථාවේ සිට වර්තමාන ලෝක වෙළඳපළේ පවතින මිල අතර පරතරය ඇමරිකානු ඩොලර් 1375ක්. මෙහි වාසිය පරිභෝගිකයින්ට හිමි වේද? දවසේ පුවත මෙරට කිරිපිටි මිල වැඩි කළ ආසන්නතම අවස්ථාව වාර්තා වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී. එහිදී ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 61කින්ද කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 152කින්ද ඉහළ දැමුවා. ඒ එවක ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් 1ක මිල ඇමරිකානු ඩොලර් 5150 දක්වා වැඩි වීමට සාපේක්ෂවයි. නමුත් එදින සිට ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් තිබෙන්නේ මේ ආකාරයෙන්. ඒ අනුව පසුගිය මාසයේ මැදභාගයේ වන විට ලෝක වෙළඳපොලේ කිරිපිටි මෙට්‍රික් ටොන් 1ක මිල ඇමරිකානු ඩොලර් 4000කටත් වඩා අඩු වුණා. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල පිළිබඳ වාර්තා කරන ආයතනයන්හි අවසන් යාවත් කලින් කිරීම අනුව පසුගිය සතියේ අවසානයේදී කිරිපිටි මෙට්‍රික් ටොන් 1ක මිල දැක්ුණේ ඇමරිකානු ඩොලර් 3775ක් ලෙසින්. එය මෙරට කිරිපිටි මිල වැඩි කළ පසුගිය පෙබරවාරියේදී පැවති මිලට සාපේක්ෂව 26% පහළ යාමක්. මෙම පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන්නේදයි අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති රෝමි මර්ෂුක් මහතාගෙන් විමසා සිටියා. සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි. ලෝක වෙළඳපොලේ මිල පහළ යාමේ වාසිය තමන්ට මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දක්වන්නේ මෙවන් අදහසක්. ඉතින් ඒකලා වෙළඳපොලේ තියෙන වාසියට තමයි කරන්නේ මේක.
එයා වාසිය අපට දෙන්න ඕන රජයේ බලන්න ඕන දුප්පත් මිනිහා ගැන. දන මිලත් ඒ වගේමනේ මේ මිල ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යනවා කියලා ඉහළ යනවා. නමුත් පහළ යෑමට ඒකට සාධාරණීකරණයක් පාරිභෝගයට වෙන්නේ නැහැ. පාරිභෝගය හැමදාම දරන එක තමයි වෙන්නේ. අඩු කරන්න ඕන කිරිපිටි ඉතින් මිල වැඩි. දිගටම තිබුණේ මිල වැඩිකම තමයි ඉතින්. කිරිපිටි පොඩි ගුලන්ට දෙනවා. ඉතින් දැන් දෙන්නේ විදියක් නැහැ. මොකද මේ පිටිවල ගහන වැඩි නිසා. දැන් ඕක ධනපතියන්ට තේරෙන්නේ නැහැ. මධ්‍යම පන්තියේ පොඩි මිනිහට තමයි ඕක දැනෙන්නේ. ඒකෙන්ද අපි ටිකක් පිටිමිලි අඩු කරන්න ඕන. හොඳම දේ තමයි අපි දේශීය ඒවට මේ යොමු වෙන එක. දවසේ පුවත ඇමරිකාවේ කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම් රුපියල් කෝටි 39 ක මුදලක් මෙරටට එවා තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ගේ ඉල්ලීම හා අවශ්‍යතාව මත බව අධිකරණයේදී අද අනාවරණය වුණා. ඒ රවි කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින විනිමය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහ අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු තිදෙනෙකුට විරුද්ධව ගොනු කර ඇති මෙම නඩුව ප්‍රධාන මහාධිකරණ වෙනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරි අද විභාගයට ගෙනුණා. දැනට අපමත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, ලින්කන් පේසේන සහ නෙක්ෂියා සමාගමේ නියෝජිතෙක් අද අධිකරණ හමුවේ පෙනී සිටියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මහතා අද සාක්ෂි ලබා දුන්නා. විත්තිකරුවන්ගේ ඉල්ලීම හා අවශ්‍යතාව මත රාජ් රාජරත්නම් රුපියල් කෝටි 39 ක මුදලක් මෙරටට එවා ඇති බව එහිදී හෙළිදරව් වුණා. 2006 වසරේ දෙසැම්බර් මාසයේ සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු තිදෙනෙකුට නීතිපතිවරයා අධිචෝදනා 8ක් ගොනු කර තිබෙනවා. මහාධිකරණයේ ඉදිරියේ මෙම වරද ඔප්පු වුවහොත් වසර 5කට නොවැඩි සිරදඬුවමක් සහ වංචා කළ මුදල මෙන් 3 ගුණයක උපරිමය දක්වා දඩනියම කිරීමට හැකියාව පවතිනවා. මෙම නඩුව මේ මාස 28 වෙනිදා දක්වා කල් තැබුණු අතර රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එදින අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශාමිල සඳරුවන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ නවතම විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් ඝාතනයට සැකපිට මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවටගෙන නැහැ. ශාමිල සඳරුවන් මහතා ඊයේ පෙරවරුවේ ඝාතනයට ලක්ුණේ දළුගම පරණ නුවර පාරේ ටයර් හන්දිය අසලදී. පොලිසිය පැවසුවේ සඳරුවන් මහතා ගමන්ගත් මෝටර රථයේ පසුපසින් පැමිණි යතුරුපැදියක් ප්‍රථමයෙන් එහි ගැටීමට සලස්වා මෝටර රථය නතර කරනවත් සමග යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ ශාමිල සඳරුවන් මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු සමග මෝටර රථයේ සිටි ඔහුගේ මිතුරෙකු වන 19 හැවිරිදි තරුණයෙකුද බරපතල තුවාල ලැබුවා. ඔහු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ශාමිල සඳරුවන් මහතා ඊයේ පෙරවරුවේ අදාළ මාර්ගයේ මෝටර රථයෙන් ගමන් ගෙන තිබුණේ ඔහුට එරෙහිව කඩවත අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුවයි. ශාමිල සඳරුවන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා පෑලියගොඩ මීගමුව පාරේ පිහිටි ඔහුගේ මහගෙදර තැන්පත් කිරීමට නියමිතයි. ඝාතනයට ලක් වූ ජයරත්නගේ ශාමිල සඳරුවන් මහතා විවාහකයෙකු වන අතර මේ යන විට 23 වෙනි වියේ පසු වුණා. කැලණිය ගුරුකුල මධ්‍ය මහාවිද්‍යාලයේ අධිශිෂ්‍යයෙකු වන ඔහු පෑලිගොඩ නගර සභාවට තේරීපත් වන්නේ 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ. ශාමිල සඳරුවන් මහතා විවාහ දිවියට ඇතුළත් වී අනිද්දාට වසරක් සපිරෙනවා. අනේ මගේ උදාලේ වෙච්ච අපරාධෙට මේ අපරාධය සාධාරණයක් කරලා දෙන්න දෙයියනේ. සාබාල මන්ත්‍රීවරයලු මෙයා. ඇයි මෙයාට මෙහෙම කරන්න දුන්නේ? සාබාල මන්ත්‍රීවරයා මැරුවේ ඇයි? මේ 16 වෙනි තීන්දුව ඉස්සලා මේක කරේ. සැකකරු ඉන්නවා. මම අපි දැම්ම කියන්නේ. අපි දැන් දන්නවා පෑලියගොඩ නගර සභාව සම්බන්ධයි. නගර සභාවෙන් තමයි කෙරුවේ. නගර අධිපති කරන්න ගියේ මගේ උදා තමයි. ඒක තමයි මේ කෙරුවේ. ඒක තමයි මේ කෙරුවේ. නගර අධිපති කරන්න ඉස්සලා මුම් මැරුවා. නගර සභාවේ උන් එකතු වෙලා මැරුවා. අපි පාරේ කරනවා දෙක්කත් ඇයි ආච්චි කියලා අපෙන් ආනෝ. ඉතින් අද අපිට ආන්න කෙනෙක් නැහැ. අපිට ඒ දුක දරා ගන්න බෑ. මෙයාට කරපු මේ අසාධාරණනේ. ඒකට දඬුවම් දෙන්න කරපු මිනිසුන් දෙන්නයි මට ඉල්ලන්න තියෙන්නේ. අපිට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න අපේ මිතුරන්ට හොඳ අවංක මිතුරෙක් නැතුණා. ඉතින් එතුමාගේ ජීවිතේ නැති කරපු ඒ සාහසිකයන්ට නිසි දඬුවම් පමුණවන්න කියලා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ශාමිල සඳරුවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පෑලියගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙම ඝාතනය පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබෙනවා. මේ ප්‍රකාශ වලින් අනාවරණය වෙන කරුණු සහ එම ස්ථානයේ තිබි සොයාගත් පතරොම් කොපු ඒ වගේම උණ්ඩ වල විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන මේ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනටත් මේ සැකකරුවන් පිළිබඳ
යම් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ මේ අපරාධකරුවන් පිළිබඳව හෙළිකිරීමට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමින් යුත් කල් ඉකුතු ඖෂධ තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය අද සොයාගත්තා. ඒ කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින්. මෙම වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ ඉන්දියාවේ සිට ආනයනය කර තිබූ අදාළ ඖෂධ තොගයේ බොහෝ ඖෂධ කල් ඉකුතු වී තිබූ බවයි. එමෙන්ම ඇතැම් ඖෂධ නියමිත ඇසුරුම ඉවත් කර ව්‍යාජ ඇසුරුම් වල බහා තිබූ බවද මෙම වැටලීමේදී අනාවරණය වුණා. මේ ඖෂධ මේ ගබඩාවල තියෙනවා නම් සාමාන්‍යයෙන් මේවා සීතල කාමරවල තියන්න ඕනේ. නැත්තම් උණුත්වභාවයේ කිසිම දෙයක් නැහැ මේ ගබඩාවේ. යනවා දැන් මේක උනත් පෙබ්‍රවරි ජනවරි මාසේ කල් ඉක්ුත් වෙලා. දැන් මේක නැවත කළුත් දිනයක් දාලා මේක නැවත යනවා සමාජ ඖෂධ ශාලාවලට විකිණීමට. මෙම මෙහෙයුමින් අනතුරුව වැටලීම් කළ නිලධාරීන් නිවස්ථානයෙන් පිටව යාමට සැරසීමේදී අදාළ ආයතනයේ සේවකයන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. ආණ්ඩුවට එක ජොබ් එකකුයි විපක්ෂයට තව ජොබ් එකකුයි තියෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා කියනවා. ඒ මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටින්. කාපට් දානවා කියන එක තාර දානවා වගේ නෙවෙයි. කෝටි ගාණක් ගෙදන් වෙලා තියෙනවා. කොච්චර වේදම් කරත් පාරවල් වලට යටිතල පාසුකම් වලට මිනිසු කියන්නේ නැහැ වැඩක් උනායි කියලා. ඒගොල්ලෝ නිතරම කියන්නේ ඒවා ඔක්කොම හොඳයි. නමුත් අපිට මොකද වෙලා තියෙන්නේ? මොකද්ද අපිට ලැබිලා තියෙන ප්‍රතිලාභය කියලා අහන්නේ. ජනතාවගෙන් ප්‍රතික්ෂේපයි සම්දාන දෙදර්ලා තියෙනවා. අපි හරියට වැඩ කරෝතින් ජනතා පාලනය නිර්මාණ කිරීමේ හැකියාව විවර වෙලා තියෙනවා. අද ජනතාව සෑම තැනම කියන්නේ අපිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඕනේ. මේ බැමි ගැට ගහලා ඉන්න වෙනුවට ජාතික හෙළවුරුමේ මන්ත්‍රී හාමුදුරුවෝ පවා ආණ්ඩුව යන්නේ වැරදි පාරක කියලා එලිපිට අද කියන තත්ත්වෙට ආණ්ඩුව ඇද වැටලා තිබෙනවා. පිටරට රැකියාවලට යන අපේ ආදරණීය සහෝදර සහෝදරයන් සම්බන්ධයෙන් ද්විපාර්ශීය අවබෝධතා ගිවිසුම් හරහා පරිශුසඳ ගන්නා ගමන්ම පොදු කරුණු පිළිබඳව බහුපාර්ශීය එකඟතාවයන් වලට අපි එළඹෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අලුතෙන් එළිදරව් වෙලා තිබෙනවා වැදගත් ශරීරාංග පවා ගලවගෙන ජාවාරමේ යොදවනවායි කියන ඩිලාන් පෙරරා මේකට ලොකු උත්තරයක් හොයාගත්තා. එයා කියනවා මේ ගෘහ සේවිකා වෙනුවට ගෘහ පාලිකා කරමු. දැන් ගෘහ පාලිකා කිව්වා කියලා සුල්තාන් ගෙදර පාලනය කරන්න දෙනවා. සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ හෙටයි. එවෙනුවෙන් හිරු ටීවී හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍යාලය සංවිධාන කරන හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ හෙට පැවැත්වෙන්නේ ඓතිහාසික මහියංගනේ රාජමහා විහාරස්ථානයේදී.
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදී ශ්‍රී පාදස්පර්ශී ලැබූ ඓතිහාසික මහියංගනේ රජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය හෙට සිට පුරා දින 4ක් ක්‍රියාත්මක වනවා. ලක්ෂ සංඛ්‍යාත සදහැබතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔප්නං වනුවස් ශීල ව්‍යාපාර ධර්මදේශනා භාවනා වැඩසටහන් ආදී පුණ්‍ය කටයුතු රැසක් හෙට දිනේදී එම විහාරස්ථ පුදබිම ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. මෙට අමතරව හෙට පස්වරුවේදී 500,000 දල්වා මහියංගනය පින්බිම ඒකාලෝක කිරීමටත් සුවඳ මල් හා සුවඳ දුමින් එම පුදබිම සුවඳවත් කිරීමටත් හිරු ටීවී හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සූදානම්. එම කටයුතු හෙට දවස පුරා සජීවීව හිරු ටීවී ඔස්සේ බ්ලක්වාසීන් වෙනුවෙන් විකාශය කිරීමට නියමිතයි. ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයේ මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු විධි විධාන සම්පූර්ණ කරලා තියෙනවා. ශාක්‍යසිංහ මංගල්‍ය නිමිති කරගෙන හිරු මාධ්‍ය ජාලය මගින් විශාල මෙහෙවරක් කරලා තියෙනවා. මේ වාගේ ශ්‍රේෂ්ඨ බෞද්ධ සිද්ධස්ථාන තෝරාගෙන ඒ උත්සව ඉතාමත්ම ඉහළින් සැමරීමට කටයුතු සංවිධානය කිරීම පිළිබඳව මම මේ සන්තෝෂය පින්දීමෙන් යුක්තව සිහිපත් කරනවා. හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වන්නේ ලබන 15 වෙනිදායි. මස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ සිට වැඩම කරවනු ලබන කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහියංගනේ රාජමහා විහාරස්ථානයේ විශේෂ ධාතු මන්දිරයක තැන්පත් කරන අතර එදින උදෑසන 6:30 සිට පුරා තෙදිනක් සදහැවතුන්ට ධාතුන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව උදා වනවා. කපිල වස්තුපුරයේ කැණීම් වලදී අමිට මේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ නිසැක ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා පසුගිය වර්ෂයේදී හිරු නාලිකාව මගින් කතරගම කිරිවෙහෙර පරිශ්‍රයේදී මහජන ප්‍රදර්ශනය කළාට ඒ ස්ථානයට වැඩමවාගෙන ගියා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ මහා පිම් පෙළහරට මේ ධාතුන් වහන්සේ වන්දනා සඳහා එකතු වුණා. ඊළඟට මේ වර්ෂයේදී මහියංගනේ පිම්බිමට මේ උනිසක සරණ ධාතුන් වහන්සේලා වැඩමවාගෙන යාමට තීන්දුව කළා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ බොදු මහත් ජනතාවගෙන් ඔබට ලැබෙන ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් මේක. ඒ නිසා මහියංගන පුදමිබට ගිහිල්ලා මේ උත්තම නිසක සරණ ධාතුන් වහන්සේලා දැක බලාගෙන වැඳ පුදාගෙන ඒ කරන පිම් පෙරහරට එකතු වන විදිහට කපිල වස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ මීට වසර 150කට පෙර වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති හිමිපාණන්ට හිමි වූ තිලිනයක්. එවක ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවෙකු වූ එන්.වී. පෙප්පේ මහතා ඉන්දියාවේ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් හමු වූ ඓතිහාසික පුදබිමේ සිට මස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මහානායක හිමියන් වෙත මෙම සර්වඥ ධාතුන් වහන්සේ මෙරට සදහැවතුන්ට වන්දනාමාන කිරීම උදෙසා එවා තිබුණා. එවන් ඓතිහාසික වැදගත්කමකින් යුත් සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ මහඟු අවස්ථාව ආසියානු මාධ්‍ය ජාලය විසින් ලක්වාසී ජනතාවට උදා කර දී තිබෙනවා. වෙසක් අසිරියෙන් ලෝම නැහැවී යන්නට තවත් ඇත්තේ එක් දිනක් පමණයි. ඒ වෙනුවෙන් තොරණ ගණනාවක් කොළඹ නගරයවට මේ වන විටත් ඉදි වී අවසන්. හිරු ටීවී සහ හිරු FM එක්ව දෙවනවරටත් නිර්මාණය කළ හිරු ඇසිදිසි ඔන්ලයින් වෙසක් තොරණ මෙවරත් www.hirutv.lk වේ බඩවින් නැරඹීමේ අවස්ථාව උදා කර තිබෙනවා. ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටීවී සහ හිරු FM එක්ව මෙවරත් ඔන්ලයින් වෙසක් තොරණ ප්‍රදර්ශනය කරනු ලබන්නේ හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයට සමගාමීවයි. මෙවර ඇසිදිසි ඔන්ලයින් තොරණින් විදා දැක්වෙන්නේ මහා සුතනු ජාතකයයි. මෙහි විශේෂත්වය වන්නේ ජාතක කතාව අධ්‍යයනය කරමින් රූප රාමුවෙන් රාමුවට අදාළ කතා වස්තුව නාට්‍යානුසාරයෙන් රසවිඳීමේ හැකියාව පැවතීමයි. බ්‍රහ්මදත්ත රජතුමන් සපයා දුන් උපකරණ සහ මිනිසුන් සියල්ල සමග වනයේට පිවිසි අප මහ බෝසත් සුතනු කුමාරයෝ යක්ෂයා සිටින වෘක්ෂයට ඈතින් මිනිසුන් නවත්වා පින්බර වෙසක් පොහොය නිමිත්තෙන් ආසියානු මාධ්‍ය ජාලයේ එළි දක්වා ඇති මෙම ඔන්ලයින් වෙසක් තොරණ ලොව ඕනෑම තැනක සිට www.hirutv.lk යන වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා. දුම්වැටි දවටනවල රූපමය අපවාදය 50-60 අතර විය යුතු බවට වන අධිකරණ තීන්දුව පිළිබඳව සෑහීමටපත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කොළඹ දීපවැති උත්සවයකදී.
පුහුණුව සඳහා හෙද සිසුවියන් 2500ක් බඳවා ගැනීමේ ලිපි ප්‍රධානෝත්සවය අද පෙරවරුවේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්ුණේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මම මේ ශාලාවට ඇතුල් වෙනකොට මම කල්පනා කෙරුවා මේ 2500ක් බඳවගන්නේ වැඩ වර්ජන හමුදාවටද කියලා. සාමාන්‍යයෙන් මම දන්න විදිහට බෞද්ධයෙක් විදිහට සෞඛ්‍ය සේවයේ ඉන්න ඕනෑම කෙනෙක් මොන තනතුරේ හිටියත් වැඩ වර්ජන වලට ගියාම ඊළඟ ආත්මේ උපදින්නේ උපතින්ම රෝගියෙක් විදිහට. ඒක නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කිසිම අංශයකට වැඩ වර්ජන සුදුසු නැහැ. දැන් නම් මේ 2000කට වැඩිය මෙතන ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ පැටව් හා පැටව් වගේ තමයි ඉන්නේ. පරිම අහිංසකයි. එදි විද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 3-4 ඉවර වෙලා ඊළඟට ඉතින් එළියට ආවම නිදහස් සෞඛ්‍ය සේවයට දෙවියන්ගේ පිටයි. දුම්වැටි දවටනවල රූපමය අවවාද පිළිබඳ ඊයේ ප්‍රකාශයට පත් කරනු අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. දුම්කල සමාගම් අපිට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් අපිට තීන්දුව හම්බුනේ 50-60 අතරේ මේක ක්‍රියාත්මක කිරීමට සුදුසුයි කියලා හිතා 80%ක් කැසට් නිවේදනයේ දාලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මත උස්සලා සම්මත වුණාට පස්සේ ඒක 60% දක්වා පහළ බැහැීම පිළිබඳව මම සතුටටපත් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් යම් තීන්දු තීරණ ගන්න. අපි ඒ සටනත් මෙතනින් නවත්තන්නේ නැහැ. කෙසේ වෙතත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අදාළ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඊයේ පළ කළේ මෙවන් අදහසක්. නැ අපි සෑහෙන පතන පොද අපි 75 කිලෝදුවත් 50 60 දක්වා ඒ මෝනින් එක ගැන ගන්න පුළුවන්. ඉතින් නියෝගයක් අධිකරණ ගරු අධිකරණයෙන් ප්‍රකාශයට පත් කළා දෙනවා. අපි අධිකරණේ තීන්දුව එකඟ වෙන්න ඕනේ. මේ අතර අද පසුරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කළ යුතු වන්නේ මීට කලින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ 50 කෙටුම් මතක් ලෙසට සම්මත කර ගැනීම. පාර්ලිමේන්තුව 50 කෙටුම් මතක් සම්මත කරන විට අධිකරණයට එහි අන්තර්ගත කරුණු පිළිබඳව මතය ප්‍රකාශ කරන්න බෑ. මම මෛත්‍රීපාල සිරිසේන ගරු අමාත්‍යතුමාට එතුමාට කියනවා මේ තිබෙන තත්ත්වය මෙලෙස පිළිගන්නේ නැතුව 80%ක මට්ටමට අදාළව පාර්ලිමේන්තුවේ 50ක් සම්මත කරගමු. අපරාධ නීතියට අදාළ සැකකරුවන්ට මැලිකමකින් තොරව ඇප ලබා දීමට කටයුතු කරන ලෙස අගවිනිසුරු මොහන් පීරිස් මහතා විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. අගමිනිසුරුවරයා මෙම අදහස් පළ කළේ අද කුලියාපිටිය මහාධිකරණ සංකීර්ණයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. විනිසුරුවරුන්ගේ මායිතාමත්ම ගෞරවයෙන් කියා සිටින්නේ ටිකක් සංවේදීව වැඩ කරන්න විශේෂයෙන්ම අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇප දීමට මැලි වෙන්න එපා. යහමින් ඇප දෙන්න කියන එකයි මගේ අදහස. මම ඒ මම කියන්නේ අද අපේ බන්ධනාගාරවල ඉන්නවා 22600 ගානක්. එයින් 65%ක් තාම නඩු පටන් ගන්නවත් නැති සැකකරුවන් කට්ටිය. දවසට රුපියල් 700 ගානක් යන ඔවුන් නඩත්තු කරන්නේ. එපමණක් නොවේ. ඔවුන්ගේ ආර්ථිකය ඒවලට මොකක්ද වෙන්නේ? එහි අවසාන ඒ ක්‍රියා සමූහයේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ රටේ ආර්ථිකයට වද තමන් මතක් තබාගත යුතු කරුණක්. අපේ මේ පොලිස් නිලධාරියා මම මේ උසස් නිලධාරි මහතුන්ට කියා සිටින්නේ මම නිරන්තරයෙන්ම අපි දකින දෙයක් තමයි සැකකරුවන්ව සති දිනවල අත්අඩංගුවට අරගෙන සිකුරාදා වෙනකොට තමයි අධිකරණයට ඉදපත් කරන්නේ. සිකුරාදාට මහේස්ත්‍රාත්තුමාව අල්ල ගන්න ඕන්න මෙන්න ගෙදර යන්න ඉන්න වෙලාවට ඊට පස්සේ ඒ මනුස්සයා රිමාන්ඩ් ගත වෙනවා. ඔය වැඩේ නම් කරන්න එපා. අපේ අපනීති යටතේ තමාට පොලිස් බේල් කියන එක දෙන්න පුළුවන්. පොලිස් බේල් දීලා කරුණාකරලා හෙට එන්නේ කියලා ඇප දෙනවා. මොකද්ද ඔය තියෙන අමාරු? අද නඩු 10න් 8ක් ගත්තොත් ඇප දිය හැකි නඩු. අලුත්ගම මේගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි මුල විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇති අලුත්ගම පොලිසිය දර්ගා නගර මුර පොලිස් සේවය කළ පොලිස් කොස්තාපල් ආනන්ද ගුණසේකර මහතායි. මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී යලි පැමිණෙන අවස්ථාවේදී මීගම පිහිටි සිය නිවස අසලදී ඔහුට පුද්ගලයෙකු විසින් කැත්තකින් පහර දී තිබෙනවා. බයික් ඇවිල්ලා නවත්වපු ගමන් මේ කැත්තකින් කපන්න ගත්තා. ඊට පස්සේ යා වල්ල ගත්තාන් පස්සේ කැත්ත පැත්තකට අයින් කරා අපි. එහිදී ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ ගුණසේකර මහතාගේ වැඩිමහල් පුතුද තුවාල ලබා දර්ගා නගර රජේරෝහලේ ප්‍රතිකාර ලබනවා. පහර දීම සිදු කළ පුද්ගලයා වැලිපැන්න පොලිසියට බහර වී ඇති අතර එහිදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ විවාහ මංගල උත්සවයකදී සිදු වූ බහින් බසවීමක් හේතුවෙන් මෙම පහර දීම සිදු කළ බවයි. ජීවිතක්ෂයට පත් වූ 51 හැවිරිදි පොලිස් කොස්තාපල් ආනන්ද ගුණසේකර තිදරුපියෙක්.
මෙතර පානදුර පින්වන්ත ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට හෝටලයේ හිමිකරුගේ පුත්‍රයා වීදුරු බෝතලයකින් පහර දී තිබෙනවා. එදී පොලිස් කොස්තාපල් එම්.කේ. නන්දසිරි මහතා තුවාල ලබා රෝහල්ගත කෙරුණා. ඔහුගේ හිසට සහ බෙල්ලට කැපුම් තුවාල සිදුව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මොකක්ද ඊරේ වුනේ? අපි එතන සම්බුලක් ඇති තැන් යනකොට එතනදී ඊරේ බීලා හිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරුගේ පුත්‍රයා එම අවස්ථාවේදීම තරංගුවට ගැනුණා. වවුනියාව නගරයේ ස්වයං රැකියාවක නිරත වූ වෙළෙන්දෙකුට සිදු වූ දැඩි අසාධාරණයක් පිළිබඳ හිරු ප්‍රවෘත්තිංශයට වාර්තා වුණා. නමින් ප්‍රසන්න සුගත්වන ඔහු නගරයේ කඩල වෙළඳාම් කළේ සිය ආබාධිත බිරිඳ සහ සිව්හැවිරිදි දරුවා ජීවත් කරවීම සඳහායි. ප්‍රසන්න සුගත් එක් දරුපියෙක්. ඔහු වවුනියාව නගරයට එන්නේ 2007 වසරේදී. ඒ තම ආබාධිත බිරිඳ සහ දරුවා පෝෂණය කිරීම සඳහා ස්වයං රැකියාවක නිරත වීමේ අරමුණින් එලෙස වවුනියාවට එන ඔහු කඩල වෙළඳාමේ නිරත වනවා. වසර 7කට ආසන්න කාලයක් එලෙස වෙළඳාමේ නිරත වූ ඔහුට හදිසියේම වවුනියාව නගර සභාව විසින් කොන්දේසි පනවනු ලබනවා. ඒ කරත්තය ආවරණය වන පරිදි වීදුරු සවිකරන ලෙසයි. වීදුරු ගහලා දවස් දෙකක් බිස්නස් කරනකොට නගර සභාව විසින් කිව්වා බිස්නස් කරන්න එපා, නගර සභාවට කරත්තය ගෙනහැලා බාර දෙන්න කියලා. වවුනියාව නගර සභා භූමියේ මේ වන විට සුගත්ගේ කඩල කරත්තයට අමතරව තවත් කරත්ත දෙකක් ගාල් කර තිබෙනවා. එම කරත්තද වීදුරු ගසා සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර තිබුණේ වවුනියාව නගර සභා නියෝගයට අනුවයි. ඊට පස්සේ නගර සභාව බාර දුන්නට පසු මම ගිහිල්ලා ඇව්වාම කෝ ස්ටිකර් එකක් ගහලා ප්‍රැස්වීමක් තියලා තමයි දෙන්නේ. ඊට පස්සේ මම ගිහිල්ලා ඇව්වට පස්සේ කියන්නේ අපි පස්සේ කියන්නම් දැනුම් දෙන්නම් කියලා වන්න දුරකතනම්. ඒකේ සෙක්‍රටරියම් බල ඇව්වාම සෙක්‍රටරි මට බැනලා ඉලව ගත්තා. ඒ අතරතුර වවුනියාව නගරයේ නව කඩල වෙළඳුන් බිහිවනවා. සුගත්ත වෙනත් විකල්පයක් නොතිබූ හේයින් ඔහුගේ උත්සාහය වූයේ කෙසේ හෝ සිය කරත්තය යළි ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු නොකළ උත්සාහයක් නැහැ. වවුනියාව DIG මහත්තයාට ගිහිල්ලා මම කිව්වා. ඊට පස්සේ DIG මහත්තයා වවුනියාව නගර සභාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග මාව ඇව්වා. ඊට පස්සේ ඒකේ සෙක්‍රටරි මහතා SI මහත්තයාට මේක කිව්වා අපිට පොලිසියෙන් ආවට වැඩක් නැහැ. අපේ නීතිය අපි ක්‍රියාත්මක කරන්න කියලා SI මහත්තයාට සද්දේ දැම්මා. ඊට පස්සේ DIG මහත්තයා ගිහිල්ලා කිව්වට පස්සේ DIG මහත්තයා යොමු කරා රිෂාඩ් බදුද්දීන් ඇමතුමාට ගාවට දිසාපත්තුමා ගාවට. ඊට පස්සේ ඇමතුමාට කිව්වට පස්සේ ඇමතුමා දිසාපත්තුමාට කිව්වා මේ යාට එහෙට ඉඳලම් බෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. දිසාපත්තුමා ඊට පස්සේ මට කිව්වා නගර සභාවට ගිහිල්ලා කරත් ඉල්ල ගන්න මම කියලා තියෙන කියලා. ඊට පසු දින නගර සභාවට ගියාට පස්සේ කරත් ලැබුණේ. මෞනියාව නගර සභාව හිතාමතා සුගත් ඇතුළු වෙළඳුන් තිදෙනෙකු කඩල වෙළඳාමෙන් ඈත් කර ඇති බව පෙනී යන කරුණක්. ස්වයං රැකියාලාභීන් අසරණ කර ඔවුන්ගේ ජීවනෝපාය අවහිර කිරීමට නිලධාරීන් මෙලෙස හැසිරෙන්නේ කුමන හේතුවක් මතද? සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් අතර ඇතිවෙමින් පවතින සංහිඳියාවට මෙවැනි පටු ක්‍රියාමාර්ගවලින් සිදුවන්නේ දැඩි බලපෑමක්. වගකිව යුත්තනි, සුගත් ඇතුළු වෙළඳුන් කිහිප දෙනෙකුට පමණක් මෞනියාවේදී සිදුවන මේ අසාධාරණය සොයා බැලීම ඔබ සතු වගකීමක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. හංගුරංකෙත මතුරට වැල්ලගිරිය රජමහා විහාරස්ථානයේ තිබූ දඹරන් පිළිමයක් එහා සමාන වෙනත් පිළිමයක් තබා පැහැරගෙන ගිය පුද්ගලයින් පස් දෙනෙකුට යේ වලපනේ දිසා විනිසුරුවරයා වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 680,000ක දඩයක් නියම කළා. අධිකරණය ලබාගත් අක්සේරු වාර්තාව අනුව පිළිමයේ වටිනාකම රුපියල් කෝටි 76ක් වන අතර අධිකරණ තීරණයෙන් පසුව එම දඹරන් බුදු පිළිමය සහ එහා සමාන අනුරුව ඊයේම විහාරස්ථානයේ වෙත වැඩම කළේ මොරයාය රජමහා විහාරස්ථානයේ සිටයි. යලකන්නේ සඳහා කවුඩුලුවව ජලාශයෙන් ජලය ලබා නොදීමට එරෙහිව මැදිරිගිරිය ගොවි සංවිධානවල ගොවීන් පිරිසක් අද මැදිරිගිරිය නගරයේ සිට කලකිඩි පාලම දක්වා විරෝධතා පාගමනක නිරත වූ අතර එහිදී පැය 3ක පමණ කාලයක් මාර්ගය අවහිර කර උද්ඝෝෂණය නිරත වුණා. පසුව ඔවුන් නැවත මැදිරිගිරිය නගරය දක්වා පැමිණි අතරෙහිදී ජලය රැගෙන යාමට බූලි රැගෙන ආවේදැයි දුරකථනයෙන් විමසූ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයෙකුට ගොවීන් විරෝධය පළ කළේ ඔහු නගරයේ වෙළඳසැලක සිටියදී.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ මාවා නැමැති මත්පුවක් විශේෂයක් කලවිකල මාතලේ නගරයේ වෙළඳ සල් තුනක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවන්ට දෙනෙකු අතනකුඩගෙන තිබෙනවා. මහනුවර වත්තිගම වාබින්න කනිෂ්ඨ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඉනෝකා චතුරංගනී සීනරත්න දැරියගේ කොණ්ඩයේ එම විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් කපා දැමීම සම්බන්ධයෙන් වත්තිගම පොලිසිය ඊයේ අදාළ ගුරුවරියන් දෙදෙනා අතනකුටගෙන තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරියා. Polis nilidhariya kuta nivasak tula di wedi taba ghatanaya kala putgalayeku ema nivasa tula hadisiya athi wu ginnakin miya giya potak Britaniyen wartha wuna. Mema siddhiya wartha wanne Hampshire pranthayen. E pilibanda torutoru saha tawat puwat samagen dan Lowata Hero. Polis nilidhariyeku mema nivasa weta goss atte nivesiyan athara athi wu araulak visandima sandahai. Ehidi nivesiya polis nilidhariyata wedi taba ghatanaya kara thibenawa. Erata maadhya wartha kale ghatanaya siduwi sulu welawakin ema nivase hadisi ginnak hatagena athi bawai. Ginnata hasuwimen ghatakayada ema sthaneyedima miya goss thibenawa. ප්‍රංශයේ වාර්ෂිකව පවත්වන මඩේ හිදිවීමේ තරගාවලියයි මේ. ගැඹුරු මඩ තටාක සහිත ඉතා දුෂ්කර වූ මෙම දහවන පතය කිලෝමීටර් 13කින් යුතුවනවා. ත්‍රාසජනක ක්‍රීඩාවන් සඳහා ඇලුම් කරන තරඟකරුවන් දහසකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වුණා. සහභාගී වූ තරඟකරුවන් පැවසුවේ ජයග්‍රහණයට වඩා සහභාගී වීම තුලින් විනෝදයක් ලැබීම තම අරමුණ බවයි. එංගලන්තයේදී පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. ලැහුරු තිරිමාන්න උපනායකත්වයට නම් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහභාගී වන පළමු දීර්ඝ එක්දින තරඟාවලිය මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය සඳහා නම් කළ එක්දින සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත්. සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස් නායකය ලෙස කටයුතු කරන අතර ලහිරු තිරිමාන් උපනායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දෙන දෙවන අභියෝගය මෙයයි. තිරිමානට අමතරව TM ඩිල්ෂාන්, කුසල් පෙරේරා, මහේල ජයවර්ධන, කුමා සංගකාර, දිනේෂ් චන්දිමාල් සහ අශාන් ප්‍රියංජන් පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිනවා. මේ අතුරින් සංගකාර, චන්දිමාල් මෙන්ම කුසල් පෙරේරාද කඩුලු රැකීමේ වගකීම බාර ගැනීම හැකියාව ඇති ක්‍රීඩකයන්. නායක ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ චතුරංගද සිල්වා සංචිතයට ඇතුළත් වන්නේ තුනිරැව් දක්ෂයන් ලෙසින්. අජන්ත මෙන්ඩිස් විශේෂඥ දඟපන්දු යවන්නා ලෙසින් සංචිතයට ඇතුළත් වෙද්දී අබාධයකට ලක්වීම හේතුවෙන් රංගන හේරත්ත එංගලන්ත එක්දින තරඟ සංචාරය අහිමි වූ යනවා. මේ සංචාරයේදී වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරන්නේ නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල්. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය ලබන 22 වෙනිදා ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ රංචි නුවරදී රාජස්ථාන් රොයල් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගනිමින්. තරගයේ කාසිය වාසිය දිනාගත් රාජස්ථාන් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නිමිත පන්දු අර 20 තුල කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්. නායක ෂේන් වොට්සන් පන්දු 36ක දී ලකුණු 51ක් ලබා ගත්තා. ඔහුගේ නිමිත 4 පහර 3ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුණා. අංකිත් ශර්මා ලකුණු 30යි. පන්දු යෙමේදී මොහිත් ශර්මා කඩුලු 3ක් දවා ගත්තා. අගන පන්දු යෙමක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් දවා ගත්තේ සේ පන්දු අර 4 තුල ලකුණු 18ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. පිළිතුරින්ම ක්‍රීඩා කළ චෙන්නයි ක්‍රිකට්යන් පන්දු අර 19 පන්දු 4ක් තුල කඩුලු 5ක් පමණක් දැමී ලකුණු 149ක් ලබාගෙන තරඟය ජය ගත්තා. ඩ්වයින් ස්මිත් පන්දු 35ක දී ලකුණු 44ක් රැස් කළේ 4 පාර 5ක් සහ 6 පාර 2ක් සමගින්. ෆැෆ් ඩුප්ලෙසී ලකුණු 38යි. නායක මහේන්ද්‍ර සිං ධෝනි නොදවි ලකුණු 26ක් රැස් කළා. හොඳේමේදී අන්කිත් ශර්මා කරුණු 2ක් දවා ගත්තා. තරඟේ විරල් ලෙසින් සම්මාන දිනාගත්තේ රවීන්ද්‍ර ජඩේජා. මේ ජයග්‍රහණයත් සමග චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ඔවුන් සහභාගී වූ තරඟ 10ෙන් 8ක් ජය ගනිමින්. කැලිමි මනුස්සම දකින්නට හෙටත් හමුවෙමු රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්. Hero Sports Corner.